සැන්දාවක් කියලු දෙෙනට අද මම මේ සාකච්ඡාාවේදී මතු කරන්න කැමැති තාම පැදගත් දේශපාලනික කාරණාවක් තියෙනවා කාරණාව තමයි ලංකාව ක්‍රමාණුකූලව පවුල් පාලන තන්ත්‍රයක් බවට පත්වමින්ය විශේෂම අපි දන්නවා පවුල් පාලනය කියන එක අලුත් ්‍රපංචයක් මෙවෙයි ලෝක දේශපාලනය හැබැයි ලංකාවේ රාජපක්ෂ පවුල විසින් ගෙනයනු ලබන පාලන ක්‍රමය මේ හරි බයානක ඉතාම නරක්ක දේශපාලන ප්‍රතිවිපාක සමාජ ආර්ථික ප්‍රතිවිපාක ඇති කරන්න පුළුවන් තත්වයකට යනවා. එනිසාකට පැමිලි රුල් කියන්නත් බෑ. අපිට සිංහලෙන් කියන්න තියන හොඳම වචන තමයි පවුල් තන්ත්‍රයක්. පැමි ඔක්ක්‍රසිය එකක් බවට පවුලක් විසින් ගෙනය අනු ලබන පාලන ක්‍රමයක් බවට පත්වෙනු. මෙහි බයානක ලක්ෂණය තමයි. ටිල් ප්‍රේමජයන්ත වැනි යුතහස් දේශපාල නක්නේ පවා ඉතාම නිවට නියලු නිින්දා සහගත ආකාරයට ඉතාම ලදරු දේශපාලන ලදරුවක් හැටියට හැසිරෙන නමල් රාජපක්ෂ ඔහුගේ තාත්තාගේ අබලදුගලතාව හමුවේ ඊනඟ අගග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම යෝජනාව සාධාරණී කරනය කරන්න හද.ට එක් ප්‍රශ්නයක්ත්තිී නොම මේ අ්ඩුවන්න දිනේශ ගුණවර්ධන වාසුදේව නානායකාර සුසිල් ප්‍රමජයන්ත ඒවාගේ නිමල් සිරිපාලද සිල්ලුව මේගේ අය ොහොමද මෙතරම් දේශපාලනික නිවටකම ප්‍රදර්ශනය කරන්න. ඒ අය නුසුදුසද ලංකාව පාලනය කරන අග්‍රාමාත්‍යවරය කිදිට පත්වේ. මම ඒකාරණාව දේශපාලනඥන්ගෙ තියෙන නිවට නයාලු භාවය පිළිබඳ කතා කරන්න යන්නේ නැහැ. නමුත් මම කතා කරන කැමති රාජපක්ෂ පවුල කොහොමද ලංකාව පවුල් තන්ත්‍රයක් බවට පත් කරන්න. දැ රාජපක්ෂ පවුලේ එකසාමාජිකයේ ජනාධිපතිවරයා. අනිතෙක්කෙන අග්‍රාමාධ්‍යවරයා තව එක්කෙනෙක් ඉතාම වගකීම් සාගත, අමාත්‍ය දුර තර විශේෂයම මේ රටේ අහිංසක ගොවියන්ගේ ජීවිත පිළිබඳ වගකීම සහිත අමාත්‍ය දුරේ ඔහු දරනවා ඉට පස්සේ නමල් රාජපක්ෂ තරුණ කටයුතු අමාත්‍යවරයට අමතරව ඊය පෙරේ දම විදුලි සන්දේශ න්‍යාමණය සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය දුරයටත් පත්තර මේ සහෝදරයගේ එක පුතෙක් තවත් රාජ්‍ය මාත්‍යවරී ඒවාගේම නංගික පුතා මාතර දිස්ත්‍රික් පාර්ලිමින්තුමන්ත්‍රීවරයේ චී අමතරව ඔහු දිිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරය. අපි කවුරුදත් දන්න අවස්ථවාදී දේශපාලන නිත් සහෝදරයා බැසිල් රාජපක්ෂ ලංකාව ඉතාම වැදගත් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙවීමේ යාන්ත්‍රණය කොටස් දෙකක ඊනියා ජනාධිපති කාර්ය සාධක බලකාය නැමති එකක් කටෝගෙන ඉන්නවා. ඉට පස්සේ රාජපක්ෂ පවුලේ මේ විස්තෘත පවුලේ සියලු නෑදැයි. නීතියෙන් නෑයන් වගේම ලේනෑයින් කියන මේ සියලු දෙනාම අද රාජ්‍යතන්ත්‍රයේ විවිධ තනතුරු දරනවා. මේකට කියන්න තියෙන කාරණාව තමයි මේ පවුල් තන්ත්‍රයක් කියනෙක් අත්‍යවශ්‍යයෙන්ම කතිපයාදි පතිවාදී. අතලොස්තකගේ සුව පිණිස ගෙනයනු ලබන පාලනය. තාම කිහිපද දෙෙනෙක්ුගේ එහම නැත්තම් පාලනය ගෙන යනු ලබන කණ්ඩායමේ සිත සුව පිණිසම තමයි සියලු ප්‍රතිපත්ති සකස් කරට මේ ඒ අත්තරේ මේ කතිපාතිප්‍රතිපාලන තන්ත්‍රයක් කියන්න බැරි මේ පවුලම තමයි මේ දේශපාලනය ඉන්නේ ඔවුන් යම් යම් ප්‍රමාණවලට අනිකුත් පුද්ජලයෙන් සම්බන්ධ කරගත් ට සම්බන්ධ වෙන සියලු දේශපාලනක්කීන්ට තියෙන්න ඕන අනිවාර්ය සුදුසුකවක් ඒ සුදුසුදුකම තමයි යටත්වැසියෙක් අන්තේවාසිකයෙ රාජපක්ෂ පවුල වන්දනාබිමාන කරන තැනැත්තෙක් නිවට නියලු තැනැත්තෙක් වීම කියන කොන් දේසිය ඔබලා ලැක්කනන් අපි ඇත්තටම අපි නියෝජනය කරන වෘතිය විදිහෙට අපි කණගාටුවනවා ඇතැම් මහාචාර්යවරු ඊනියා මහාචාරයවරු රාජපක්ෂ පවුලේ අත් ඇදල බැලමහෙවර කල්ලා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවර විදිට පත්වෙල ඉතම ඉතාම නිවට නයාලු විදියට රාජපක්ෂ පාලනතන්ත්‍රය සාධාරණී කරණය කරන්න කතා කරන. මෙය ඉතාම බයනකයි. මෙන මේ තත් මේ පවුල් පාලන තන්ත්‍රයේ දීන විශේෂ ලක්ෂණයන්. ඒ තමයි පවුල් පාලන තන්ත්‍රයන් ලෝකයේ අනිකුත් පාලන ක්‍රමවලට වඩා වෙනස්ව, සමාජය ඉන්න බුද්ධ ජීවීන්ම මිලදී ගැනීමක් කර. කුලි ලියන්නන් බවට සමාජයේසිත්න ඉතාම බුද්ධිමත් කොටස උගත් කොටස විශේෂයම ලංකාවනි සමාජයක නංව විශ්ව විද්‍යාල ආචාර්යවරුවගේ ඇය මිලට අරගන්නෝ පවුල වෙනුවෙන් වන්දිබට්ට සේවය කිරීම සඳ. ඇබැයි අපට තේ පේන්න මෙ අය මැතිවරනදීම ඇබැයි පවුල් පාලන තන්ත තියෙන අරාපිය වගේ රැටවල්වල එහෙම අරාභිකරයේ රටවල්වල එහෙම මැතිවරණ තියන්නේ නෑ අවුල විසින් සියල් ලංකාේදීන විශේෂක්ය තමයි මේ පවුල මැතිවරණ තියෙනවා. මැතිවරන තිව්වට ඒ ැ සාධාරණ මැතිවරන වෙන්නෙත් නෑ. ඒ මැතිවරන සාධාරණ මැතිවරන වෙන්නෙත් නෑ. ඇබැ අවසාන වශයෙන් මේ පවුල කරන දේතමයි රාජ්‍යතන්ත්‍රය තම ග්‍රහණයට අරගෙන මහජන සුභසාධනයේ සඳහා පවතින මුදල් ස්කීය සුහ විහරණය සඳහා පාවිච්චිකිරී. ඔබලට පේනෝ දැන් අමාත්‍යවරු හිටියට අමාත්‍යවරු ඉන්නේ නාමිකව. ඇත්තට මද කැබිනට් මන්්ඩල් වැැශ්වීව කියන දේ පේනතත්කෙ තමයි රාජපක්ෂ පවුලේ උදෑසන හෝ සවස කෑම මේසේදී රාජ්‍ය පිළිබඳ තීන්දුගන්න තැනක් බවට පත්වෙෙන තිීෙනවා කිය එක. තීනට තිීන දේ තමයි පවුලේ සාමාජිකයවන්ට පිස්සු ඇටුණු රට මොකක්ද වෙන්නේ කියන කාර. අබට දීන ප්‍රශ්නය තමයි රාජපක්ෂ පවුලේ සාමාජිකයෝ කියන්න පිස්සු කතා. දැන් ලොක්කු අයියා චමල් රාජපක්ෂ කියනවා මුහදේ මාළු මැරණ නැවේ බලපයමක් නැකමේ වාරකංකාලෙට එන සිද්ධියත්ල. ඒ විත රග්නමේ ඔහු කතා කරන සිංහරාජයේ වැනි ප්‍රයිමර forොරස් ඉටාව පාතමික වනන්තරයක් මේ වනාන්තරයේ ඉතිහාසය බැල්ලුවක් බොන්්ඩවානා ලන්තය කියන අප්‍රිකාව ලංකාව ඔස්්‍රේලියාව කියන රටවල් බෙ ඒ මහා පිපිරීමේ අවස්ථාව ඇතිවු ශාකවලට පවා උරුමකම් කියන වටිනාම ලෝක වස්තුවාන්. ඒ වස්තුව ඇතුළේ වැව්හ දන්න කතා කරන. ඇති මට පේන දීන්නේ පවුලකට පිස්සු වැටුනොත්. පාලනය කරනු ලබන පවුලයායට පිස්සු වැටුනොත් ඒ රටට කුමක් වේද. ඒ රටේ ජනතාවට කුමක් වේද. ඒ නිසා මේ රටේ ඉන්න සියලුම වගී යුතු පුර වැසියග. විශේෂයෙන්ම රාජපක්ෂ පවුල බලේට ගනීම සඳහා කත් තැදද ඊනියා උගත්යයි කියන කණ්ඩායමෙනුත්. විශේෂයම බෞද්ධහා කටෝලිකද ඇතුළත් කූජකතන්ත්‍රීමු. විශේෂ ඉල්ලීමක් කරන්න දීනො. ඔබලා මේ වියසනයට වග කියන්න ඕන ඔබලට මේ වියසනයෙන් ගැලවෙන්න නන් තින එකම එක ක්‍රමයයි ඒ තමයි ඔබල ඉදිරියට ඇවිල්ල තමන් කරපු වරද පිළි අරගෙන මේ රාජපක්ෂ පවුල් තන්ත්‍රයෙන් ලංකාව ගලව ගන්නික මම ඒ ඒ වගකීමක් විදිට ඔබ මත්ත පැවරලලා තින බරපතල වගකීමක් විදිහට මතත් කරන්නේ මොකද මේ රටේ දරුවන්ට මෙරටට තින මෙරට ඇත්ත දේශක් ප්‍රේණී දරුවන්ට මේ රැටහැර වන්න කොහේවත් රැකත් නෑ. රාජපක්තිෂලාගේ දරුවන්ට ඕන තරම් රටවල්වලට යන්න පුළුවන් රාජපක්ෂ ලැට ඕන කරන්න විදේශ රැටවල්වල පුරවැසි භාවය කියීම ඕන්නන් සල්ලි දීල හැරි විදේශපුර වැසි භාවය ගන්නක් පුළුව ඇැවැ අපේ රැට යහිංසක දරුවන්ට ඒ වැඩේ කරන්න බැයිඒනිසා මම මේ රටේ ජනතාවගෙන් විශේෂයම යමක් කවක් හිතන්න පුළුවන් වැදගත් උගතුන්ගෙන් රාජපක්ෂලට කඩේගිය ඊනියා වියත් මග එළිය එළිය ලංකාව ගෙනනික්්ච අඳුරෙන් අඳුරට මේ අයට මම මතැක් කරන තමන්ගේ වගකී මිස්ට කරන්න වේ තීරණාත්මක මොහොත ඉදිරියටඉන්න. නැතහොත් ඔබලට මෙරටේ ජනතාව සාපකරාවී. එනිසා පවුල් පාලනය ගලවීම සඳහා. අපි සියලු දෙනා රට ගැන හිතලා අපේ දරුවන් ගැන හිතලා අපේ රටේ ගොවියන් ගැනහිතලා, අපේ රටේ දීවරයින් ගැන හිතලා අපේ රටේ වැඩකඩ මිනිසු ගැනහිතලා, අපේ රටේ ගුරුවරු ගැනහිතලා පාසල්දරු ගැන හිතලා මේ දුරධාන්ත පාලනය පවුල් පාලනයෙන් රට මුදවා ගැනීම සඳහා ඉදිරියට එන්නේ කියලමං ඔබ ලටා ආයාච්‍යනා කර බෝමිස්තුට.